ආසියාවේ මෙන්ම ලංකාවේ අතහැර දමා තියෙන කුඩාම ගම ලෙස සැලකෙන්නේ අතිශය සුන්දර ගමක් වන නකල්ස් මායිමේ තියෙන මේ වල් පොළමුල්ල කියන ගම. ශ්‍රී ලංකාවේ කුඩාම ගම් ලැයිස්තුව තුළ මුලින්ම පිහිටන ගම්මානයක් තමයි මේ වල් පොළමුල්ල කියන ගම. සමහර දත්ත වාර්තාවලට අනුව නම් වර්තමානයේ මිනිස් වාසයකින් තොරව අතහැර දමා ඇති ලංකාවේ මෙන්ම ආසියාවේම කුඩාම ගම්මානය වෙන්නේ මේ වල් පොළමුල්ල කියන ගම. මාතලේ දිස්ත්‍රික්කයේ සංචාරය කරන ගොඩක් සංචාරකින් මාතලේ රිවෙස්ටන් පුරා ඇවිද්දත් ඒ හොඟ දෙනෙක්ට මගහැරන තැනක් තමයි මේ ගම්මානේ. මේක පිහිටලා තියෙන්නේ උඹර මිටියාවතේ නකල්ස් රක්ෂිතය තුලවීමත් විශේෂත්වයක්. මාතලේ ඉඳන් රත්තොට පාර ගිහිල්ලා රිවස්ටන් සහ පිටවන පතන පහු කරලා ඉලුක්කුඹුර පාර යනකොට මේ සුන්දර ගමට පිවිසෙන ඇටන්වල ගම්මානය හමු වෙනවා. මේ ගමට යන මාර්ගයේ තරමත් දුෂ්කර මාර්ගයක් වෙන නිසා කිසිම ප්‍රවාහන පාසුකම් අද වන විටවත් නැහැ. කිලෝමීටර 4ක් පමණ දුර අති දුෂ්කර කැලෑ මාර්ගයකින් පයින්ම තමා මේ ගමට යන්න වෙන්නේ. ගමට තියෙන ප්‍රවාහන පාසුකම් වල දුෂ්කරතාවත් නිසා වනසතුන්ගෙන් සිදුවන කරදර හිරිහැර වගේම වතුර ප්‍රශ්නත් නිසා මේ ගමේ ජීවත් වෙච්ච පවුල් මේ ගම අතහැරලා දාලා ගිහින් තියෙනවා. දැනට මේ ගමේ අවුරුදු ගානකින් වගා නොකළ පුරන් වෙච්ච කුඹුරු යා නිවාස දෙකක් සහ තවත් නටබුන් කිහිපයක් පමණක් ඉතිරිව තියෙනවා. මේ ගම්මානයට එක්පසකින් තියෙන්නේ දුම්බර කඳුවලල්. ඒ වගේම මේ ගම්මානයට ඉතාමත් පැහැදිලිව දිස්වෙන දුම්බර දිය ඇල්ලත් මේ ගමේ ලස්සන තවත් වැඩි කරනවා. අද වන විට මේ ගම්මානය ඉතාමත් පාළු ස්වභාවයක් ගත්තත් අතීතයේ මිනිසුන් වාසය කළ සමයේ ගම්මානය බත බුලතින් සරුසාර ගමක් විදිහට තමයි සැලකෙන්නේ. දුම්බර මිටියාවතේ තවත් ලස්සන කඳුපන්ති දිය ඇලි ගල් ගුහා මේ කිට්ටුව පිහිටලා තියෙනවා. මාණිගල කන්දත් පිහිටලා තියෙන්නේ මේ ගමට කිට්ටුවමයි. මේ ගමේ දැනට ඉතිරි වෙලා තියෙන්නේ ගෙවල් දෙකයි. එකක් මේකේ අයිතිකාරයා දැන් මේක කැම්පින් සයිට් එකක් විදිහට තමා පාවිච්චි කරන්නේ. මේකේ ස්ථීර පදිංචියක් නැහැ. අනෙක් ගෙදර ඉන්නේ දැනට ගමේ ඉන්න එකම ස්ථීර පදිංචිකාරයා වෙන වල් පොළමුල්ල උඩහා ගෙදර මාප මුදියන්සේලාගේ දසනායක කියන පුද්ගලයා. මේ ෆොටෝ එකේ ෂර්ට් එක නැතුව ඉන්නේ ඒ කෙනා. මේ ෂර්ට් එක ඇඳන් ඉන්නේ ඇටන්වල ගමේ පදිංචිකාරයෙක් නම සෙනවිරත්න. සෙනවිරත්නගේ නංගි කෙනෙක් තමා මේ දසනායක ලොක්කා බැඳලා ඉන්නේ.